පැහැදිලි වෛද්‍යතුමන ඔබතුමා ලබාගත් ප්‍රවේශයත් එක්ක. එතකොට මම යොමු වෙන්න කැමති ඊළඟට ඔබතුමා අපිට දැනුවත් කරන්න අපිව කරුණා කරලා මේ ලංකාවේ ඇත්තටම මොනවද ප්‍රධාන පිළිකා? ඒ කියන්නේ කාන්තා පුරුෂ භේදයක් තියෙනවද? ළමයි වැඩි හිටියෝ එහෙම තියෙනවද දෙයක්? ඔව් ලංකාවේ ප්‍රධාන පිළිකා දැන් මම මෙතන මේ තියෙනවා මම මේ 2019 දත්ත මේ ළඟදිම ආවා. ඒ ලංකාවේ අසාමාන්‍ය දෙයක් තියෙනවා මේ කවුරුත් කතා කරන්නේ නැති ඔබට පේන ඇති මේ මං ෂෙයා කරපු ස්ක්‍රීන් එක පේනවද ප්‍රියංකර? පේනවා. ලංකාවේ 2019 දත් දැන් ලංකාවේ අලුතෙන් තියෙන පිළිකා දත්තේ 2019 සඳහා සකස් කළා. මොකද ලංකාවේ පිළිකා ප්‍රතිකාර කරන රෝහල් ගොඩාක් තියෙනවා. දැන් මම වැඩ ගන්න බදුල රෝහලේ මහරගම් පිළිකා රෝහල්ට අමතරව කරාපිටිය, බදුල්ල, කුරුණෑගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, යාපනය, අනුරාධපුර, වවුනියාව වගේ ගොඩාක් ස්ථානවල පිළිකා ප්‍රතිකාර කරනවා. තත් එකතු කරාම දැන් වෙන රටවල් එක්ක බලද්දී ලංකාවේ කිරිමින් අතර උඹර එකේ පිළිකාවලස තියෙන්නේ දිවේ කටේ සහ තොල්වල පිළිකා. ඒක අසාමාන්‍ය ලෙස වැඩි වැඩි වෙලා තියෙනවා ලංකාවේ. මේකට ප්‍රධානම හේතුව තමයි බුලත් විට කෑම. බුලත් විටේ පිළිකාකාරක තියෙන්නේ දුම්කොළවල සහ පුවක්වල. එතකොට දැන් අපි ඉඳගෙන පිළිකාකාරක කියන හැම වෙලෙම උගුල දකින්නවා ටීවී එකේ, පත්තරේ, එක එකනා පිළිකාකාරක අහවල් දෙයින් පිළිකා හැදෙනවා, මේ දෙයින් පිළිකා හැදෙනවා කියලා ගොඩාක් කතා කරනවා. ඒ වුණාට උඟ දෙනින් කතා කරන්නේ නැහැ දුම්කොළගෙන පුවක්ගෙන. දැන් මගේ වාට්ටුව ළඟ තියෙන කඩ ටිකේ ඕන තරම් විකුණනවා දුම්කොළයි පුවක්. ඉස්පිරිතාලේ ඉස්සරහ පොඩි ළමයිනුත් විකුණනවා. ඒ වගේම තවත් අලුත් ප්‍රවණතාවයක් තමයි දැන් දුම්වැටිවල මිල ප්‍රියංකර වද්දන්නවා රජයේ එක එක කටයුතු රජයේ මගින් නිතරම දුම්වැටිවල මිල වැඩි කරනවා. එතකොට දුම්වැටිවලට මිනිස්සු ඇබ්බැහි වෙන්නේ දුම්වැටිවල තියෙන නිකොටින් කියන රසායනය නිසා. මේ නිකොටින් කියන රසායනය කිසිසේත්ම පිළිකාකාරකයක් නෙවෙයි ප්‍රියංකර. මේ නිකොටින් කියන රසායනයේ අපේ ශරීරයේ ස්නායුවලක් තියෙන අහිංසක උත්තේජකයක්. එතකොට දැන් දුම්වැටිවල අහිංසක උත්තේජකේ ලබා ගැනීම සඳහා පිළිකාකාරක ගන්න එකක් තමයි දුම්වැටිවල තියෙන්නේ. දැන් දුම්වැටිවල මිල වැඩි කරනකොට මිනිසුන්ට අර ඇබ්බැහි වෙච්ච නිකොටින් ලබා ගන්න තියෙන අනිත් ප්‍රභවය තමයි දුම්කොළ හපන එක. ලාබෙට තියෙන දුම්කොළ හපන එක. එතකොට බස්රිය දුරාගේ ඉඳලා කම්කරුවා වෙනකන් සමහරක් වෙලාවට ධනවත් ව්‍යාපාරිකින් වෙනකන් බුලත් හපනවා. ඒ වගේ මේක අපේ සංස්කෘතියට අනුගත වෙලා තියෙන නිසා ඒක නරක දෙයක් ලෙස කවුරු දකින්නේ නැහැ. දැන් මවුරු හරි එක්කෙනෙක් පුතෙක් දුම්වැටියක් විවොත් පුතා දුරු සිගරට් බොන්න එපා කියලා ගොඩක් කියනවා. ඒ මොනට බුලත් විට කන එකගෙන ඒකකින් නරක විදියට බලන්නේ නැහැ. ඒක නිසා දැන් අපි ලංකා පිළිකාවල මේ කටේ පිළිකා තමයි ගොඩාක්ම අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මට පුළුවන් මෙතන පෙන්නන්න ප්‍රවණතාවයන් මේ බලන්න ප්‍රවණතාවයන් මේ තියෙන පිළිමින් අතර කියන පිළිකාවල අපිට පේනවා. දැන් අනිත් පිළිකා එච්චර ලොකුවට වැඩිවීමක් මෙතන පෙන්වන්නේ නැහැ. වෙනාලු පිළිකාව. ඒ වුණාට කටේ පිළිකා බලන්න විශාල ලෙස වැඩි වෙලා තියෙන හැටි ලංකා ළඟත් කාලේ වෙනකොට. එතකොට අපි අර ඔකට කියන්නේ එලිෆන්ට් ඉන් ද රූම් කියලා. ඒ කියන්නේ කාමරයේ තියෙන අලියෙක් වන් වූ පිළිකා කාරකයක් අපි මගහැරලා අමතක කරලා දාලා ඉන්නවා. ඒ වගේට ඉතින් දෙවණියට අපි පිටිකා ගැන ආයෙත් කතා කළොත් දෙවණියට තියෙන පිටිකාව තමයි පිළිමින් අතර ශ්වාසනාලයේ සහ පෙනහැල්ලේ පිළිකා. පෙනහළු පිළිකාවලට නම් ප්‍රධානතම හේතුව තමයි දුම්පාන. පෙනහළු පිළිකාවනි 80%කට විතර හේතුව දුම්පාන. ඒ වුණාට දැන් අපි දකිනවා කිසිසේත් දුම්පානය කරපු නැති අයගේ. ඒ වගේම දැන් මේ පැත්ත බැලුවොත් වගේ මේ පැත්තේ තියෙන්නේ කාන්තාවන්ට තියෙන පිළිකා. මේ කාන්තාවන්ටත් වෙනහළු පිළිකායන් ප්‍රමාණයක් තියෙනවා. මගේ මේ හෑන්ඩ් එක පේනව නේද? පේනවා. අන්න ඒ වගේ. අන්න එතන. එතකොට කාන්තාවන්ටත් තියෙනවා. දැන් කාන්තාවන්ට ඇති වෙන්නේ කොහොමද? කාන්තාවන් ලංකාවේ සංස්කෘතියත් එක්ක දුම්පානය කරනවා ඉතාමත්ම අඩු. කාන්තාවන්ට එහෙම වෙනහළු පිළිකා ඇති වෙන්න හේතුව තමයි අපේ ගෙවල් වල දරලි. දරලි වලින් එන කාබන් දුමාරය ලෝකේ නම්බර් 1 පිළිකාකාරය. ඊට අමතරව ප්‍රියංකර අපි දකින්නවා දැන් එන්නේ එන්නේ කවදාවත් දැන් මම මට පිළිකා රෝගී හම්බ වුණාම වෙනහළු පිළිකා රෝගී හම්බ වුණාම මම අහනවා එතකොට දුම්පානය කරනවද? බොහෝ දෙනෙක් දුම්පානය කරන්නේ නැති. ඒ අයට හැදෙන අනිත් හේතුව තමයි වාහනවල දුමාරය.
විශේෂයෙන් ඩීසල් වාහන වල දුමාරය ඩීසල් දුමාරයේ තියෙන කාබන් අංශය. එතකොට ලංකාවේ දන්නවා අපි දන්නවා දැන් දුම් ටෙස්ට් කරනවා වාහනවල. ඒ වුණාට ඒවැය තත්ත්වය ප්‍රියංකර වාටවත් මටවත් රහසක් නෙමෙයි. ඒවා එක 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 නිල නොවනම විදියට ඒ දුම් ටෙස්ට් පාස් කරගන්න පුළුවන්. පරිසර දූෂණය කර කර බස් යනවා ලොරි යනවා. රජයේ වාහනවලට දුම් ටෙස්ට් අදාළත් නැහැ සමහරක් වෙලාවට. ඒවා ඔක්කොම පිළිකාකාරයි. ඒවෙන් තමයි මේ මිනිසුන්ට පිළිකා හැදෙන්නේ. ඒවා ගැනත් කතා කෙරෙන්නේ නැහැ. අපි කතා කරන්නේ දුම් කොළ ගැනයි දුම් වැටි ගැනයි තව දෙක තුනක් ගැන විතරයි. මේ ඊට පස්සේ දැන් අපි දකිනවා බුද මාර්ගයේ සහ මහ බඩවැලේ පිළිකා. ඒවට නම් හේතුව ප්‍රධාන වශයෙන් ගියපත් වීම සහ සමහරක් අසාමාන්‍ය ආහාර රටා. මිනිසුනක් ලෙස විශාල වශයෙන් රතු මස් අනුභවය. රතු මස් අනුභවයක් දැන් ඕගොල්ලෝ දකිනවා ඇති මාධ්‍යවල එහෙම නිතරම පිළිකාවලට හේතුවක් 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 කියලා කියනවා. ඒ වුණාට මම පුද්ගලිකව හිතන්නේ නැහැ ඒක ලංකාවේ ලොකුම හේතුවක් කියලා. මොකද රතු මස් අනුභවයෙන් පිළිකා වැඩි වෙන්න නම් රතු මස් දිනකට ග්‍රෑම් 50කට වඩා කන්න ඕනේ. ඒ කියන්නේ සෑහෙන මස් ප්‍රමාණයක් කන්න ඕනේ. මේ චූටි මස් කැලි දෙක තුනක් කෑවයි කියලා නෙමෙයි. ඒ වගේම ඒක සහ පිළිකා අතර සම්බන්ධතාවයත් අඩුයි. ඒක නිසා මේ ගෞලම බුදු මාර්ගයේ පිළිකා වලට මම හිතන්නේ ලොකුවට රතු මස් හේතුවක් තියෙනවා කියලා ලංකාවේ. ඒ වගේම බුදු මාර්ගයේ සහ මහා බඩවැලි පිළිකා වලට පරම්පරාවේ පැවතී හේතුක් තියෙනවා. ඊළඟට මම කර වාට පේනවා ඇති පිළිමින් අතර මම පිළිමින් අතර තියෙන පිළිකා ගැන මම කතා කරන්න යනවා. ඔව්. ඊළඟට ගලනාලේ පිළිකා. ඒ වගේම කාන්තාවන් අතර වුණත් මේ පැත්ත බැලුවාම ගලනාලේ පිළිකා පේන්න තියෙනවා. ලංකාවේ ආයෙත් අසාමාන්‍ය ලෙස පිළිකා වැඩි වෙලා තියෙනවා. ගලනාලේ පිළිකා විශේෂයෙන් මම මේ සේවය කරන වතුර ප්‍රදේශයේ වගේම නුවරඑළියේ ගලනාලේ පිළිකා අසාමාන්‍ය ලෙස වැඩිවීමක් අපි දකිනවා. එතකොට මේකට නම් තාම හේතුවක් එහෙම විශේෂයෙන් හොයාගෙන නැහැ. ඒ වුණාට අන්තර්ජාතික ප්‍රකාශන දිහා බැලුවාම ගලනාලේ පිළිකා වලට හේතුවක් තමයි ලිපේ තියෙන ආයතර දුම. දැන් විශේෂයෙන් ටිකක් සීතල ප්‍රදේශවල කුස්සි එහෙම තියෙන්නේ වැහිලා. ඒවැ ලිප් වලට පිබිනකොට පිඹලා ඒ උෂ්ම ආයි ගන්නකොට ඒ දුම් ඇවිල්ලා තැම්පත් වෙලා ගලනාලේ පිළිකා හැදෙනවා. ඒ ගලනාලේ පිළිකා වලට ඒව හේතුවක්. මේම තමයි වැඩි කතා නිකරෙන එහෙත් බොහොම වැදගත් පිළිකා වලට ඒ පිළිකා කාරක ලෙස මම දකින්නේ. එතකොට ප්‍රියංකර තව තියෙනවා දෙම මෙතනදී අවධානය යොමු නොකරපු පිළිකා. මේ ප්‍රධාන පිළිකා අතරින් බැලුවම මේ පියුරු පිළිකා. ලෝකේ පුරාම කාන්තාවන් අතර සුලභම පිළිකාව පියුරු පිළිකා. ලංකාවේ, ඇමරිකාවේ හැම රටේ හැම සමාජ ආර්ථික තත්ත්වයන් නොතක. එතකොට ඒකට නම් විශේෂ හේතුවක් නැහැ. පරම්පරාවෙන් එන හේතුන් හැරෙන්නට ඒ හැර සමහරක් වෙලාවට අපි සලකනවා දුම් පානය සහ මත්පැන් පානය සුලභාවය දියවැඩියාව ඒ වගේ දේවල්. ඒකට බොහෝ විට ඒවට හේතුව ඇවිල්ලා වියපත් වීම. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා වලට හේතුව මුක් වෙලාවට සමහර පාරම්පරික හේතු දින නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා එතන මේ මරණ වලට හෝ දුක් වලට හේතුවක් වන්නේ නැහැ. ඊළඟට අනිත් තවත් කතා කරන්න ඕන පිළිකාවක් තමයි ගැබ් ගෙලේ පිළිකා. ගර්භාෂයේ පල්ලිය කොටසේ පිළිකා. ඒකත් ලංකාවේ කාන්තාවන් අතර සුලභ පිළිකාවක්. ඒකට ප්‍රධානම හේතුව ඇත්තට මේ අපේ හියුමන් පැපිලෝමා වෛරස් කියලා වෛරස් එකක්. ඒ කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන වෛරස් එකක්. ලංකාවේ දැන් ඒකට හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අනාගතේම මේක සෑහෙන අඩු වෙලා යයි කියලා ගැබ් ගෙලේ පිළිකා. මොකද දැන් ලංකාවේ ජාතික ප්‍රතිශක්ති කරන වැඩපිළිවෙලටත් දාලා තියෙනවා ගැබ් ගෙලේ පිළිකා, ඒ කියන්නේ හියුමන් පැපිලෝමා වෛරස් කියන වෛරසයට විරුද්ධව වැඩ කරන ප්‍රතිශක්ති කරන එන්න. එතකොට ඒක අඩු වයසෙන්ම ඉන්ජෙක්ට් කරාම ගැබ් ගෙලේ පිළිකා හැදෙන එක අනාගතයේදී අපේ දරුවන්ට ගැබ් ගෙලේ පිළිකා හැදෙන එක අපේ වයසට ගැබ් ගෙලේ පිළිකා හැදෙන එක අඩු වෙයි. ඒව තමයි මේකේ හේතුවක් සහිත සහ මම ආගුල් වැඩි කතා නිකරෙන හේතු තියෙන පිළිකා වලට තියෙන ප්‍රියන්තර.